මේ ටයිරස් ආයතනය අපේ ලංකාවට ආවේ ඉන්දියාව. එහෙනම් ඉන්දියාවට ආවේ කොයිද කියලා බැලුවා නම් රසියාවේ. මේ රසියාවේ ටයිරස් එක කියන්නේ network marketing පටන් අරගෙන අවුරුදු 5ක් වෙනවා. 2016 පටන් අරගෙන 16 18 18 19 20 කියලා අවුරුදු 5ක් ඒගොල්ලන් අත්දැක බලලා ඊට පස්සේ තමයි ලෝකෙට අඳුරලා දුන්නේ. ලෝකෙට අඳුරලා දෙනකොට ලංකාවට කෙලිම අපිට අඳුරලා දුන්නේ නැහැ. ඉන්දියාව මගින් තමයි මේක අපිට ලැබුණේ. ඒ නිසා මේ සම්බන්ධ ප්‍රසන්ටේෂන් ඔක්කොම වැඩිපුර තියන්නේ ඉංග්‍රීසි වලින් නැත්නම් ඉන්දියන් භාෂාවලින් තමයි තියන්නේ. දෙමළ භාෂාවෙම තියෙනවා. ලංකාවේ සිංහල භාෂාවට මේක පරිවර්තනය කරන්න අපි සියලුම දේවල් සූදානම් කරගෙන ඉන්නවා. ඉතා ඉක්මනින් ඒවත් වෙයි. එහෙනම් ටයිරස් ගැන අපි බලන් ඉස්සලා ටයිරස් කියන්නේ network marketing විතරක් නෙවෙයි. මේ investment company එක. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ investment programs කොඩා තියෙනවා. ඒකෙන් එකක් තමයි real estate. රියල් එස්ටේට් කිව්වම ලංකාවේ අර ඉඩම් අරගෙන වෙන් කරලා කොටස් කරලා බාරවල හදලා ලයිට් අරගෙන දෙනේවා නෙවෙයි. මේගොල්ල මොස්කෝ එවගේ ටෝකි ටෝකි කියන්නේ තුර්කි කියලා සිංහලෙන් කියනවා. ඒ වගේම ඩුබායි පොන්ඩ රටවල් වලින් මේගොල්ල රියල් එස්ටේට් කරනවා කියන්නේ ෆ්ලැට්ස් හදනේවා. ඒ වගේ ලොකු 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 ගොඩනැගිලි හදනේවා තමයි මේගොල්ලන් කරන්නේ. ඊට අමතරව IT ප්‍රොජෙක්ට් කරනවා. ඒ වගේම මයික්‍රෝ ෆයිනන්ස් අපි සුළු ණය දෙන ආයතන මේ ලංකාවේ තියෙනවා. ඒ වගේ මේ ආයතනෙත් සුළු ණය දෙනවා. ඒ වගේම හෙල්ත් ප්‍රොඩක්ට්. හෙල්ත් ප්‍රොඩක්ට් කියන්නේ සෞඛ්‍ය සම්බන්ධ සියලුම දේ. උපකරණ හෝ ආදේශන ආහාර සියලුම දේ ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා සපයනවා. ගේම්ස් කියලා තියෙනවා. ගේම්ස් කියන්නේ සාමාන්‍ය ගේම්ස් නෙවෙයි. ලොකු ලොකු 7 ස්ටාර් 9 ස්ටාර් වගේ හොටල් වලින් තියෙන ගේම්ස් තමයි මේ තියෙන්නේ. අනිත් එක චැරිටි. චැරිටි කියලා කියන්නේ දුප්පත් අයට උදව් කරන NGO ක්‍රමය. අපි කියනවා රජේ නොවන සංවිධානය කියලා. රජේ නොවන සංවිධානය කියලා ඒවත් මේගොල්ලන් කරනවා. ඊට වඩා තමයි ක්‍රිප්ටෝ කරන්සි බ්ලොක් චේන් කියලා මනි එක්ස්චේන්ජ් මුදල් මාරු කිරීමත් මේගොල්ලන් කරනවා. ඒ අතරතුර මේට අමතරව තමයි අපිට නෙට්වර්ක් අඳුරලා දෙලා තියෙන්නේ. සමහර කම්පනීස් නෙට්වර්ක් විතරයි කරන්නේ. නමුත් මේගොල්ලන් කරන්නේ දෙවන්ත දේවලුත් එක්ක අපිට නෙට්වර්ක් අඳුරලා දෙලා තියෙනවා. එහෙනම් මේ නෙට්වර්ක් වලට අපිට ඉන්වෙස්ට් කරන්න තියෙන්නේ කොච්චරද කියලා බලවනම් $10. ඒ කියන්නේ ඩොලර් වලින් අද ඩොලර් 238යි. නමුත් අපි 200 කියලා ගණන් ගත්තනම් රුපියල් 2000 ඉන්වෙස්ට් කරන්න තියෙනවා. ආයෝජනය කරන එකක් වෙනයි, බිස්නස් ලියාපදිංචි කිරීම කියන එක වෙනයි. එහෙනම් ආයෝජන වලට ඩොලර්ස් 10ක් අපි දෙනවා. ඒ වුණාට ලියාපදිංචි වලට වෙනම රුපියල් 10ක් දෙනවා. ඒ කියන්නේ රුපියල් 3000යි දෙන්නේ. ඒ වගේම නෙට්වර්ක් තමයි අපි මිනිසුන්ට අඳුරලා දෙන්න එපායි. එහෙනම් කී දෙනෙකුට අඳුරලා දෙන්නේ? 2 රෙෆරල්ස් දෙන්නෙකුට විතරයි අඳුරලා දෙන්නේ. එහෙනම් දෙන්නේ කොට අඳුරලා දීලා ඩොලර් 10ක් ඉන්වෙස්ට් කරලා අපි කොච්චර රුපියල් ගන්නවද කියලා බලවන්න. $10 දාලා ඩොලර් 72000 වෙනකම්. ඒක 200 වැඩි කරාම 1,44,00,000ක් එනවා. එහෙනම් ඩොලර් 10ක් ඉන්වෙස්ට් කරලා අපි 72000ක් ඩොලර් වලින් 72000 කියන්නේ 1,44,00,000ක් උපයා ගන්න පුළුවන් නම් කොච්චර කල්යයිද? මොන සල්ලි වලින්ද අපි මේක ලබා ගන්න කියලා බලවන්න අපිට ඇමරිකන් ඩොලර්ස් වලින් තමයි මේ සියලුම මුදල් අපි ලබා ගන්න. එහෙනම් කොච්චර කල්යයිද? 3 to 5 months මාස 3 ඉඳලා මාස 5 දක්වා හොඳටම මේක වැඩ කරන අයට පුළුවන්. හොඳ වේගයෙන් වැඩ කරන අයට මේ ඩොලර් 72000 අඹ කරන්න කාලේ මෙච්චරයි. දැන් 57,00,000 කියලා දහලා තියන්නේ ඒක ඉන්දියන් මුදල්. ඒක 2.56 වැඩි කරාම 5 වැඩි කරාම අපිට 1,44,00,000 හම්බෙනවා. එහෙනම් අපි බලමු මේ 1,44,00,000 ඒ කියන්නේ 72,000 කීසරයක් අපිට හම්බෙයිද කියලා බලවනම් ඒක මේ නිතරම හම්බෙනවා. එක වතාවක් නෙවෙයි නිතරම හම්බෙනවා මේ 72,000 කියන ඩොලර් වලින්. ඒ කියන්නේ 1,44,00,000 අපිට දිගටම හම්බෙනවා. කොහොමද? ඩොලර් ගහක් අපි වර්ධනය කරනවා, වතුර දාලා පෝෂණය දීලා ඒකට අවශ්‍ය පොර ඔක්කොම දාලා වර්ධනය කරාට පස්සේ අපිට හැමදාම ඩොලර් කඩන්න පුළුවන්. එහෙම තමයි මේ 72,000 අපි කඩාගන්නේ. අමතර දේවලුත් තියෙනවා කඩන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. එහෙනම් හරි. මේ ඩොලර් නැත්තම් මෙච්චර ඩොලර් අපි දාලා network පටන් ගත්තම අපිට තියෙන ප්‍රශ්න කියලා කීපයක් තියෙනවා. network කිව්වම මිනිසුන්ගේ ඔළුව පුපුරනවා, කන පුපුරනවා. ඒකයි මේකෙන් පෙන්නන්නේ. ඒ කියන්නේ කී දෙනෙක් මේකට සම්බන්ධ කරන්න ඕනේද? මේවා කොච්චර කල් යයිද? මේකෙන් සියලු දෙනාම වැඩ කරේ නැත්නම් අපිට ආදායම හම්බ වෙයිද? ඒ වගේ විවිධාකාර ප්‍රශ්න අපිට මතුවෙනවා. මේක සම්බන්ධ ගොඩාක් අය කියන කතාවත් අපිට මතුවෙනවා. ඒවා බොරු බං අන්තිමට අපි ඔක්කොම රැවටෙනවා.
මේක බොරු වැඩක් මේකට නම් යන්න එපා කියලාත් මිනිස්සු කියනවා. එහෙනම් network marketing කිව්වම මේ සියලුම ප්‍රශ්න වලට උත්තර තියෙනවද කියලා බලන්න ඉස්සලා network marketing කොහමද යන්නේ කියලා බලමු අදවනතුරු. එහෙනම් මේ විදිහට තමයි යන්නේ. මේකට අපි කියනවා binary structure කියලා. Binary structure කියන්නේ දෙන්නෙක් අපි හඳුන්වලා දීලා ඒ දෙන්න තව දෙන්නෙක් හඳුන්වලා දීලා ඒ දෙන්න තව දෙන්නෙක් හඳුන්වලා දීලා 2 4 8 16 32 කියලා වැඩි වීගෙනම යනවා. මේක තමයි network binary structure නැත්නම් binary system කියලා කියන්නේ. මේක තමයි මෙච්චර කල් network කියලා අපිට සියලු දෙනාම හඳුන්වලා දීපු ක්‍රමය. මේකේ ඔළුවෙඩි දෙකයි අපි දාලා තියෙන්නේ A B කියලා දෙන්නේ. සමහර ඒවා ඔළුවෙඩි 3ක් 4 5ක් 7ක් දාන ඒවා තියෙනවා. එහෙනම් බලමු මේ binary system වලින් මෙච්චරකල් ලංකාවේ යන binary system වලින් නැත්නම් ලෝකේ යන binary system වලින් තියෙන ප්‍රශ්න මොකන්ද? ඇයි මිනිස්සු එක ගැන කතා කරන්නේ? ඒකෙන් ගොඩාක් අය failure වෙනවා. එහෙනම් failure වෙන්න හේතුව මොකන්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මේ තියෙනවා. දැන් binary structure එකකින් ඕගොල්ලන් සම්බන්ධ වෙනවා. මෙතන ඉන්නේ ඕගොල්ලන් කියමුකෝ. මෙතන ඕගොල්ලන් සම්බන්ධ වෙලා තව දෙන්නෙක් වඳුල්ලා දෙනවා. ඒ දෙන්න තව දෙන්නෙක්. එතකොට 2 4 8 16 32 කියලා වෙනවා. නමුත් එතන පාට වෙනසෙන්න හේතුව එතන ඉන්න රතු ඔළුගෙඩි ටික නැත්නම් අපි අඳුරන දීපු රතු ඒවා. භයානකයි. ඒකයි රතු පාට පෙන්නලා දෙන්නේ. ඒගොල්ල කිසිම කෙනෙක් අඳුරලා දෙන්නේ නැහැ. එහෙනම් එතන ඉපස්සේ net එක දුවන්නේ නැහැ. උඩ ඉන්න එකනා මෙයා හෝ කවුරු හරි ආදායම අඹ කරන්න ඕනේ නම් ආදායම ලබා ගන්න ඕනේ නම් මේ රතු ගෙඩි වෙනුවෙන් තව මේ නිල් පාට ඔළුගෙඩි ටික ඒ කියන්නේ වැඩ කරන්න පුළුවන් ආය මේකෙන් අපි හදන්න ඕනේ. එහෙනම් මේක 32 වෙනකොට 18 දෙනි මෙතන අක්‍රිය වෙලා ඉන්නේ. වැඩ කරන්නේ නැහැ. එහෙනම් මේක 10 ගණන් ගියාට පස්සේ වැඩ නොකරන මිනිස්සු මැදි මැදි පිටත් වුණා නම් ඒ සියලු දෙනාම හදන්න අපිට නැවත ප්‍රශ්නයක් එනවා. ඒ නිසාත් මේකෙන් මිනිස්සු ෆේලියර් වෙනවා. මේක තියෙන ප්‍රශ්න. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා බලමු. මෙතනින් බලන්න ඔන්න පළවෙනියා මේක ඕගොල්ලෝ මේ දෙන්නේ කඳුල්ලා දුන්නා තව දෙන්නේ කඳුල්ලා දුන්නා හතර වුණා. හතරෙන් පස්සේ දකුණු පැත්තේ හොඳට යනවා. 2 4 තඩාගෙන යනවා 64. ඒ විදිහට ගොඩාක් ලොකුවට 2000 ගන්න 3000 ගන්න ගියයි. මේ වම් පැත්තේ බලනකොට මෙතන සම්බන්ධ වෙලා ඉන්න අය වේගෙන් වැඩ කරන්නේ. එහෙනම් මෙයාට මොකද වෙන්නේ? ෆේලියර් වෙනවා. මෙයා හම්බ කරයි මෙයා නැති වෙයි. එතකොට මෙයා නිකාම නිකන් සම්බන්ධ වෙලා මුදල් දාලා මේගොල්ලන් තමයි එළියට ගිහිල්ලා අපිට කියන්නේ network හරි නැහැ කියලා. එහෙනම් මේ ටික කියන්නේ මොකද්ද? හොඳයි බා මාත් හම්බ කරා කියලා කියනවා. මේගොල්ලන් පැරදුනා. එහෙනම් ප්‍රචාරය යන්නේ ඇත්තටම බොරුනේ වැඩිපුර ප්‍රචාරය යන්නේ එළියට. network ප්‍රශ්න තමයි. මේක හදනකොට එන ප්‍රශ්න. එහෙනම් මේ පැත්තේ වේගෙන් වැඩ කරන අය දාලා මාන්ස වෙලා දුක් මාන්ස වෙලා හදන්න වෙනවා. මේ ඔක්කොම මේකෙන් තියෙන ප්‍රශ්න නිසා මිනිස්සු ෆේලියර් වෙන්න පැරදින්න හේතුවක් වෙනවා. එහෙනම් බලමු මේ ඔක්කොම නැතුව ද ටයිරස් හදලා තියන්නේ අපිට ගොඩ යන්න පුළුවන්ද කියලා. මෙන්න මේකෙන් බලන්න ටයිරස් හදලා තියෙන ක්‍රමය බයිනරි සිස්ටම් නෙවෙයි මේක. මේක හදලා තියන්නේ රින් සිස්ටම්. ඒ කියන්නේ අපි 4 දෙනෙක් සම්බන්ධ වෙන විදියට මේ රින් සිස්ටම් හදලා තියන්නේ. එහෙනම් රින් එක කොහමද වැඩ කරන්නේ? මේ සිස්ටම් එකකින් කොහමද අපි ඇතුළත් වෙලා අපි අනුන්ලා දෙන මිනිස්සු කොතනටද සම්බන්ධ වෙන්නේ? ඒ සියලු දෙනා යන්නේ කොන මොන ක්‍රමයේද? බයිනරි සිස්ටම් නැතුව රින් සිස්ටම් යන්නේ කොහමද කියලා අපි බලුවා නම් මේ බලන්න නෝ පෙයා මැච්. ඒ කියන්නේ මේකෙන් මේ රින් සිස්ටම් එකෙන් වම් පැත්තේ කී දෙනෙක්ද දකුණු පැත්තේ කී දෙනෙක්ද ඊක්වල් වෙන්න ඕනේ. මෙතන 100ක් හිටියා නම් මේත් 100ක්, මේ 500ක් නම් මේත් 500ක්. ඒ ප්‍රශ්නේ එකක්වත් මෙතන නැහැ. නෝ පෙයා මැච්. එහෙනම් අර දෙවනි එක බැලුවා නෝ ඉනෙක්ටිව් ඉෂු. ඒ කියන්නේ රතු ගෙඩි ටිකක් අපි මෙතන බැලුවා. ඉස්සර අපි බැලුවා රතු ගෙඩි ටික. මේ තියෙන්නේ මේ රතු ගෙඩි ටික මෙතන නෑ අපිට. නෝ ඉනෙක්ටිව් ඉෂු. වැඩ නොකරන අය මේකෙන් හිටියා කියලා අපි සම්බන්ධ වෙන කවුරුත් මේකෙන් ෆේලියර් වෙන්නේ නෑ. මේක තමයි මේකෙන් තියෙන පළවෙනිම වැදගත්කම. එහෙනම් වැඩ කරන්නේ කොහමද කියලා බලමු. මෙන්න බලන්න අපි සම්බන්ධ වුණා. වී කියන්නේ අපි සම්බන්ධ වෙලා ඒ B කියලා දෙන්නෙක් වඳුලා දෙනවා. එතනින් අපේ වැඩේ ඉවරයි. එහෙනම් මේ A කියන්නේ කන නැවත දෙන්නෙක් වඳුලා දෙනවා. A B මෙතන බලන්න අපි අඳුනලා දීපු A B උඩ සම්බන්ධ වෙනවා. මේ ඉන්නේ V කියන්නේ අපි. එහෙනම් මේ A අඳුනලා දෙන A1 B අඳුනලා දෙන B1 මෙතන සම්බන්ධ වෙනවා. A A1
B1 කියලා සම්බන්ධ වෙනවා මේ රින් එක වටේම සම්පූර්ණ වෙනවා වෙනකොට මොකද්ද වෙන්නේ එහෙනම් පළවෙනි එකෙන් මේක හතර දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වුණාම ඔන්න අපි දෙවෙනි එකට යනවා මෙතන is එහෙනම් මේ is ටික පුරවන්නේ කවුද කියලා අපි දැනගන්න ඕනේ මෙතනත් අපි නැවත අඳුරලා දෙන්න ඕනේද මෙතනට අපි ප්‍රොමෝට් වුණා හරි බලමු මේ විදිහට යන්න ක්‍රම හතරක් තියෙනවා ඒ කියන්නේ පාරවල් හතරක් තියෙනවා පළවෙනි පාර තමයි ඊසි පාර අපි ගමනක් යන්න පටන් ගත්තාම ලේසි පාරෙන් තමයි යන්නේ තව පාරක් තියෙනවා මීඩියම් හාඩ් ග්‍රෑන්ඩ් කියලා එතකොට ඊසි පාරේ ඩොලර් 10ක් ඉන්වෙස්ට් කරලා යන්න ඕනේ මීඩියම් එකෙන් 50ක් හාඩ් එකෙන් 100ක් ග්‍රෑන්ඩ් එකෙන් 1000ක් දැන් සල්ලි තියෙන කවුරු හරි වෙතන ඉන්නවා නම් අනේ මම 10ක් දාලා පටන් ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතු කරන්න නම් තියාගන්න මෙතන ටයිර සදලා තියන්නේ කාටවත් මේ ක්‍රමයේ එකක්වත් දැනට බෑ ඒ කියන්නේ මීඩියම් හාඩ් ග්‍රෑන්ඩ් කියන ක්‍රමයෙන් එකනිකට ගමන යන්න බෑ පටන් ගන්න ඕනේ හැම එකනම ඊසි කියන ක්‍රමයෙන් එතකොට මේ හැම එකම every starter has 10 business ring හැම එකම rings 10ක් තියෙනවා එහෙනම් බලන්න මේ rings 10 තමයි මෙතනින් වෙන්නන්නේ එහෙනම් rings 10 පළවෙනි ඉඳලා 10 වෙනකන් අපි යනකොට 1,52,00,000ක් හම්බ කරනවා. කලින් මං කිව්වේ 72,000 ඩොලර්ස් කියලා. මෙතන බලන්න 76,000 ඩොලර්ස් 76,000 තියෙනවා ඩොලර් වලින්. එහෙනම් මොකද්ද මේක වෙනස කියලා අපි ඉස්සරහට බලමු. හරි. මේ තියන්නේ අපි යන ක්‍රමය අපි හම්බ කරන විදිය. මේ බලන්න පළවෙනි රින් එකෙන් අපි ඩොලර් 10ක් දාලා ඉන්වෙස්ට් වෙනවා. දෙවෙනි එකේ මොකද්ද වෙන්නේ? ඩොලර් 30ක් දාලා ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ උඩ තියෙන හැම එකම මේ වලලු වලට උඩ නැත්නම් රින්ස් වලට උඩ තියෙන ඔක්කොම ආයෝජනය. යට තියෙන ඒවා නිල් පාටෙන් පේනවා බලන්න. You withdraw $30, $80, you withdraw $100, $400 කියලා තියෙනවා. ඒවා තමයි දිගටම 10 වෙනකන් තියෙනවා. ඒවා තමයි අපි withdraw කරගන්නේ. එහෙනම් ඒකත් බලමු කොහොමද withdraw කරගන්නේ කියලා. හැම එකටම මුල එහෙනම් අපි යන්න ඊසි ක්‍රමයෙන් $10 දාලා $10 වලට වඩා වැඩියෙන් දාලා යන්න මේකෙන් බෑ 500ක් බෑ එහෙනම් පටන් ගන්න අපි හැම එකනම ඩොලර් 10ෙන් එහෙනම් මෙතන අපි ඩොලර් 10 දාලා සම්බන්ධ වුණා මේ බලන්න රින් එක පළවෙනි රින් කියලා මෙතන දාලා තියෙනවා අපි මෙතන සම්බන්ධ වුණා AB කියලා අඳුරලා දුන්නා A1 B1 සම්බන්ධ වුණේ කොහොමද කියලා මම කලින් කියලා මතක තියාගන්න AB අපි අඳුරලා දුන්නාට පස්සේ A1 B1 අපිට සම්බන්ධ වෙනවා. එහෙනම් පළවෙනි රින් එක සම්පූර්ණ වෙනවා. අපිත් එක හතර දෙනෙක් කොයි මොහොතේද සම්බන්ධ වෙන්නේ? ඒ මොහොතේ අපිට පළවෙනි රින් එක සම්පූර්ණ වුණාම අපි ප්‍රොමෝට් වෙනවා. දෙවෙනි රින් එකට අපි ප්‍රොමෝට් වෙනවා. එහෙනම් දෙවෙනි රින් එකෙන් $30 ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඒකත් මොකද කියලා බලමු. එහෙනම් මේක තමයි සිස්ටම් එක. ඒ කියන්නේ රින් සිස්ටම් ඒ කියන්නේ එකන හතර දෙනෙක්ුත් එක්ක බී කියන්නේත් එක්ක හතර දෙනෙක් ආවට පස්සේ A1 B1 කියන මේ හතර දෙනාගේ හතර දෙනෙක් ආවට පස්සේ අපි ඊළඟ එකට යනවා ඒ කියන්නේ තුන්වෙනි රින් එකට යනවා එහෙනම් ප්‍රොමෝට් වෙන සිස්ටම දැන් ඕගොල්ලෝ දැනගත්තා පළවෙනි එකෙන් අපි පටන් ගන්න හතර දෙනෙක් අඳුනලා දුන්නාට පස්සේ ඒ හතර දෙනා තමන්ගේ හතර දෙනා සම්පූර්ණ කරගෙන දෙවෙනි එකට ආවට පස්සේ අපි තුන්වෙනි එකට යනවා එන තුනේ ඉඳලා හතරට යන්නෙත් එමයයි හතරේ ඉඳලා 10 වෙනකන් යන්නෙත් එමයයි මේ ක්‍රමයෙන් තමයි අපි යන්නේ මෙතන රින් උඩ දෙක කියලා තැන තුන වෙනවා හතර වෙනවා පහ වෙනවා නවය වෙනවා 10 වෙනවා එහෙනම් ඒ විදිහට අපි යනකොට අපි ප්‍රොමෝට් වෙලා මුදල් ගන්න පටන් ගන්නවා එහෙනම් මුදල් ගන්නෙ කොහොමද කියලා අපි මෙතනින් බලමු ඒ කියන්නේ අපි පළවෙනි $10 ඉන්වෙස්ට් කරන්නේ බිස්නස් එකට ඇතුළත් වෙන්න එතකොට ඕගොල්ලන් ඉන්නේ අපි ඉන්නේ මෙතන එහෙනම් අපේ වටේ හතර දෙනෙක් ආවට පස්සේ අපිට ඩොලර් 30ක් හම්බ වෙනවා. ඒ ඩොලර් 30 එමම දෙවෙනි රින් එකට ඉන්වෙස්ට් වෙනවා. ඉන්වෙස්ට් වෙලා ඒකෙන් හතර දෙනෙක් ආවට පස්සේ ඔන්න ඩොලර් 90ක් අපිට හම්බ වෙනවා. මේ ඩොලර් 90 හම්බුණාට අපිට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මාරු කරගන්න පුළුවන් ඩොලර් 30යි. එහෙනම් ඩොලර් 60කට මොකද වෙන්නේ කියලා බලමු. මේ බලන මේ ඩොලර් 10 නැවත මෙතන ඉන්වෙස්ට් වෙනවා. එහෙනම් මේ ඩොලර් පණ තුන්වෙනි රින් එකට ඉන්වෙස්ට් වෙනවා. එහෙනම් 60කට මොකද වුනේ කියලා දැන් තේරුණා. එහෙනම් 30 තමයි අපි මාරු කරගන්නේ. මෙතනින් පොඩි
ප්‍රශ්නය ඔයගලට මතුවේ. ඒකට උත්තරේ මෙතන. ඔන්න නැවත ඇයි අපි ඩොලර් 10ක් ඉන්වෙස් කරන්නේ? මේ අපි ඉන්වෙස් කරපු රීබර්ත් නැත්තම් රීබර්ත් කියලා තමයි කියන්නේ මේක රීබර්ත් විඩ්‍රෝල් කියලා කියනවා. නැවත අපි මේ මේ පළවෙනි රින් එකට ඩොලර් 10ක් අපේ මුදලින් ඉන්වෙස් වෙනවා. අපි නෙවෙයි දන්නේ සිස්ටම් තමයි ඔය මුදල් ඉන්වෙස් කරන්න. එහෙනම් මේකේ නැවත ඩොලර් 10ක් හම්බෙලා මෙතනට එනවා. ඒකෙන් ඩොලර් 90ක් අපිට හම්බ වෙනවා. ඒකෙන් විඩ්‍රෝ කරගන්න පුළුවන් 80යි. එහෙනම් 10ට මොකද වෙන්නේ? නැවත මේ 10 මෙතනට ඉන්වෙස් වෙනවා. එහෙනම් මේකෙන් බලන්න මේ වටේම පෙන්වන්නේ මොකද? ඩොලර් 10 නැවත 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 ඉන්වෙස් වෙනවා. ඒ කියන්නේ අපිට 16000 නිතරම හම්බ වෙයි. මෙන්න තේරෙනවා non working passive income කියලා කියනවා. ඒ කියන්නේ අපි වැඩ කරලා ගන්න එක තමයි ඩොලර් 30. අපි මේකට වැඩ කරන්නේ නැහැ. අපි වැඩ කරගෙන ඉස්සරහට ප්‍රොමෝට් වෙලා තුන්වෙනි රින් එකට ගියාට පස්සේ මෙතන නැවත රීබර්ත් එකෙන් අපිට 16000 හම්බ වෙනවා. මේ 16000 උනත් ඩිගටම අපිට හම්බ වෙනවා. ඩිගටම අපිට හම්බ වෙනවා. එහෙනම් බලමු ඒක කොහමද කියලා. මේ බලන්න මෙතන පළවෙනි රින් එකකින් අපි 10 දාලා 30ක් වුණා. ඊට පස්සේ ඒක 90 හම්බුණා. 30ක් විඩ්‍රෝ කරගත්තා. මෙතන 10ක් නැවත දැම්මා. ඒකෙන් 90ක් හම්බෙනවා. ඒකෙන් 10ක් මෙතන ගියාට පස්සේ ඔන්න 80ක් හම්බ කරගන්නවා. 80ක් ඕල් වන්නේ 80ක් හම්බ කරනවා. 80ක් කීසරයක් හම්බේද? මේක මේ 30 අපි හම්බ කරලා තියන්නේ වැඩ කරලා. මේක වැඩ නොකර ගන්න මුදල් ඒකත් ඉන්ෆිනිටි. දිග්ගටම අපිට හම්බෙනවා. ඒ කියන්නේ income after completing second ring. මේක කොයි වෙලාවද හම්බෙන්නේ අපිට? දෙවෙනි ring එක අපි සම්පූර්ණ කරලා තුනට ආවට පස්සේ තමයි අපිට හම්බෙන්නේ. හරියන බලමු මේ rebirth. ඒක එන්නේ fully automated. මේක system තමයි අපිට rebirth එක දෙන්නේ. non working passive income කියලා කියන්නේ වැඩ නොකර ගන්න මුදල්. ඉස්සරහට තව ඒවත් හොඳටම තේරෙයි. හරි බලමු. එහෙනම් මෙතනින් බලන්න තුන්වෙනි එකට අපි මුලදීම 50ක් ඉන්වෙස්ට් කරා. අර 60කට මොකද උනේ කියලා මං හෙව්වේ. එතකොට 50ක් ඉන්වෙස්ට් කරා. ඒකෙන් 150ක් හම්බෙනවා. මේ 150ම මෙතන ආයේ ඉන්වෙස්ට් වෙනවා. හතරවෙනි රින් එකට අපිට 450ක් හම්බෙනවා. නමුත් withdraw $100. ඒ කියන්නේ 20000 අපිට මාරු කරගන්න පුළුවන්. එහෙනම් 350ට මොකද වෙන්නේ කියලා බලවා නම් පළවෙනි එකෙ මෙච්ච දෙයම තමයි. 150 450 නාම මෙතන වාහි ඩොලර්ස් මෙතනට යනවා 300ක්. එහෙනම් 300යි 50යි 350ක් ඉතුරු වෙන්නේ 100 තමයි අපි මාර්ක් කරගන්නේ. මේ 300 හතර පස්වෙනි එකට යනවා. මේ 50 යනවා තුන්වෙනි එකට. එහෙනම් මෙතනත් මේ මුදල් දිගටම අපිට හම්බෙයිද? හම්බෙනවා. ඒකත් රීබර්ත් සිස්ටම් එකකින් අපිට මේ 400 ගෙන මුදල් දිගටම අපිට හම්බෙනවා. එක එක කාලෙත් එක තමයි වෙන වෙනම පෙන්වන්නේ. තේ නමුත් ඒවත් අර 16000 හම්බුණා වගේ මේකත් දිගටම හම්බෙනවා. මේකෙන් බලන්න ඩොලර් අපිට හම්බෙන ප්‍රමාණය උඩෙන් දාලා තියන්නේ ඉන්වෙස්ට්මන්ට් ආයෝජනය, යට තියන්නේ විඩ්‍රෝවල්. මේ තියන්නේ පළවෙනි එක 30යි 80යි 100යි 400යි. මේක 900යි 2400යි 3000යි 12000යි. මෙතන 72000. ඒ කියන්නේ මේවා නිල් පාටෙන් පෙන්නලා තියෙන ඒවා පළවෙනි වතාව අපිට හම්බෙන මුදල්. එහෙනම් දෙවෙනි වතාවට මේවා දිගටම අපිට හම්බෙනවා. දිගටම හම්බෙනවා. එහෙනම් 72000 ඩොලර්ස්. ඒක කියන්නේ මෙතන ඉඳලා මෙතනට අපි එනකොට මෙතන අවසාන රින් එකකින් අපිට හම්බෙන එක තමයි 72000 72000 කියලා කියන්නේ 10වෙනි රින් එකට ආවට පස්සේ. එහෙනම් මේවා එකතු කරන 3යි මෙතන 900යි 100යි 30යි. ඒකල තමයි මෙතන වෙන්නේ 76000 හම්බෙන්නේ අපිට. මම ඩොලර් 76000 කියලා අපි කලින් පෙන්නවා. ඒක හම්බෙන්නේ කියන්නේ 1 කෝටි 52 ලක්ෂයක් අපිට හම්බෙනවා. මේවා එකතු කරාම 72000 එක මේවා එකතු කරාම 3යි 900යි 100යි 30 ඉන්වෙස්ට් තමයි මේ එකතු කරාම තමයි මේ 76000 අපිට හම්බෙන්නේ. එහෙනම් මේක පැහැදිලිද? අපි යමු. එහෙනම් මෙතනින් බලන්න ෆස්ට් රවුන්ඩ් ඉන්කම්. ෆස්ට් රවුන්ඩ් ඉන්කම් කියන්නේ මෙතන ඉඳලා අපි පටන් අරගෙන මේ 30 100 කොහොමද කරලා මේ 72000 එක එකතු කරාම
76,000 වලින් හම්බ වෙනවා 1,02,00,000ක්. ඊට පස්සේ රීබර්ත් ඉන්කම් මේ 80,400, 2,400, 12,000 ඔක්කොම එකතු කරාම අපිට හම්බ වෙන්නේ 1,63,00,000ක්. ඒ කියන්නේ 86,880ක් අපිට හම්බ වෙනවා. එහෙනම් ඒක කීව තවක් හම්බෙයිද කියලා බලුවා නම් ඒක අර මුලදී හම්බුණා වගේ දිගටම අපිට හම්බ වෙනවා. එකවරක් නෙවෙයි. මේ ඔක්කොම ටෝටල් කරලා මේ 72,000 එක මේ 12,000, 2,400 ඔක්කොම ටෝටල් කරලා බලනකොට 1,73,76,000ක් අපිට හම්බ වෙනවා. පුදුමයි නේද? මෙච්චර මුදල් දෙන ආයතනයක් ලෝකෙන් අපිට අඳුනලා දීලා තියෙනවා. එහෙනම් බලමු වැඩ කරලා ගන්න මුදල් මේ නිල් පාටෙන් තියෙන මුදල් එකතු කරලා ගන්න මුදල් තමයි 1,47,00,000. මේ කියන්නේ අන්තිමට හම්බෙන ධාවනේ රින්ගින්කට යනකොට අපිට හම්බෙන එක. අනිත් එක නොන් වර්කින්. අපි මෙතන කිසිම වැඩක් කරන්නේ නැහැ. මේවා ගන්න කිසිම වැඩක් කරන්නේ නැහැ. අපි හම්බෙන මුදල් වලින් ඉන්වෙස්ට් කරන එක විතරයි. එහෙනම් ඒක වැඩ නොකරන අපි ගන්න ලාභය 1,73,76,000 කීවතාවක් අය හම්බෙයිද? එන්වතාවා ඉන්ෆිනිටි. ඒක දිගටම අපිට හම්බෙනවා. ඒක දෙයියන්ටවත් නවත්තන්න බෑ. net එක වැඩ කරනවා නම් එහෙනම් බලමු මෙතන බලන්න ලයිෆ් ටයිම් නොන් වර්කින් ඉන්කම් කියලා තියන්නේ. පළවෙනි ජෝඩුව වැඩ කරලා 80 හම්බෙනවා, දෙවෙනි ජෝඩුව වැඩ කරලා 400 හම්බෙනවා, තුන්වෙනි ජෝඩුව වැඩ කරලා 2,400 හම්බෙනවා, හතරවෙනි ජෝඩුව වැඩ කරලා 12,000 හම්බෙනවා ඩොලර් වලින්, අන්තිම පස්වෙනි ජෝඩුව වැඩ කරලා 72,000 හම්බෙනවා. මේ රතු පාටෙන් තියෙන ඒවා ඔක්කොම අපිට නැවත 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 හම්බෙනවා. මෙතන හම්බෙනවා 81,000 හම්බෙනවා. ඒකේ 9,000 රීඉන්වෙස්ට් වෙනවා. එහෙනම් 81,000කින් 9,000 අඩු කරාම 72,000 වෙනවා ඩොලර් වලින්. ඒකත් නිතරම හම්බෙනවා. එහෙනම් ජෝඩු පහක් මෙතන වැඩ කරලා නොන් වර්කින් ඉන්කම් එක අපිට දෙනවා. එහෙනම් බලමු පළවෙනි වතාවට අපිට හම්බෙන මුදල් කොච්චරද කියලා. වැඩ කරලා ගන්න මුදල් 30,100,900,3,000,72,000 එකතු කරාම 76,300ක්. මේක තමයි මම 1,52,00,000 ගණන් කියලා මුලදී කිව්වේ. එහෙනම් බලමු මේ 72,000ක් විතරක් එකතු කරාම වැඩි කරාම තමයි 1,44,00,000ක්. එහෙනම් මේ ඔක්කොම පළවෙනි වතාවට හම්බෙන්නේ ඔක්කොම එකතු කරාම අපිට 76,300ක් ඩොලර් වලින් හම්බෙනවා. එහෙනම් සෙකන්ඩ් ටයිම් අපි 80,400 කියලා බැලුවේ රතු පාටෙන්. ඒවා again and again. ඒ කියන්නේ නිතරම හම්බුණා ආය හම්බෙනවා, හම්බුණා හම්බෙනවා. එහෙම 80,880ක්ම අපිට හම්බෙනවා. මෙතන දාලා තියන්නේ ඔක්කොම බලලා බය වෙන්න එපා. ඩොලර් 30,250 දෙන්නේ කියලා මේක INR කියලා දාලා තියන්නේ. ඉන්ඩියන් රුපී සේවා. මේක තන දාලා තියන්නේ 10,000 කියලා. අපිට එනවා නම් 16,000ක් හම්බෙනවා. මේකත් ඉන්ඩියන් මුදල් වලින් ඉන්දියාවෙන් ආපු නිසා ඒ චාට් එක ඒ විදියටම අපිට තියෙනවා. එහෙනම් ඉමීඩියට් වර්ක් ඉන්කම් අපිට ගන්න පුළුවන් 1,44,00,000ක් නොන් වර්කින් පාසිව් ඉන්කම් 1,73,76,000ක් හම්බෙනවා. ඒ කියන්නේ වැඩ නොකර බඩි ගන්නවා කියලා මිනිස්සු දොස් කියනවා. මෙතන ගන්නෙත් එයමයි. මේවා වැඩ නොකර ගන්නේවා, මෙතන වැඩ කරලා ගන්නේවා. එහෙනම් අපි බලමු මේ බිස්නස් සිස්ටම් පළවෙනි එකට විතරද අදාළ හැම එකටම අදාළද කියලා. එහෙනම් නොන් වර්කින් ඉන්කම් විත් සේම් ටීම් 50න් යනකොට වුණත්, 100න් යනකොට වුණත්, 10න් යනකොට වුණත් අපිට මේ වගේම පළවෙනි එකේ හම්බුණා වගේ වැඩ නොකළ අපි ගත්ත මුදල් මේ රින් හතරටම පොදුයි. එහෙනම් මේවා කොයි කාලෙද පටන් ගන්න කියලා ඉස්සරහට සම්බන්ධ වුණාට පස්සේ ඒක ගැන අපිට ඇයි මේක දාලා තියන්නේ එන සම්බන්ධ වෙන්න බැරි නම් කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහනවා නම් ඒකට උත්තරේ මේකෙන් සම්බන්ධ වෙලා ඊසියකින් ගමන යනකොට තමයි මගදී ඒවා අපිට හම්බෙන්නේ. එහෙනම් අපි බලමු මෙතන අපි මිනිස්සු අඳුල්ලා දෙනවා. එහෙනම් ඒකෙන් අපිට කොමිෂන් හම්බෙනවද කියලා බැලුවා නම් පළවෙනි එකෙන් අපිට 103ක් ඩොලර් වලින් හම්බෙනවා, දෙවෙනි එකෙන් 102යි, තුන්වෙනි එකෙන් 102යි, හතරවෙනි එකෙන් 101යි, පස්වෙනි එකෙන් 104යි. මේවා අපිට දැනට අදාළ නැහැ. අපි පටන් ගන්නෙ මෙතන නිසා මේ ටික විතරක් බලමු අපි. එහෙනම් මේ එකතු කරලා බලුවා නම් 109ක් අපිට අපි හදලා දෙන නැත්නම් අඳුනලා දෙන පළවෙනි රින් සෙට් එකෙන් AB එකෙන් A1 B1 ඒගොල්ලන්ගේ යටින් එන සියලු දෙනාගෙන් හම්බ වෙන මුදල් 109ක්
ඩොලර් වලින් වෙනවා. එහෙනම් 6 වෙනි එකට අපිට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලවනා ඩොලර් 100ක් අපිට හම්බෙනවා. එතකන් වැඩ කරගෙන හිට අපිට ඩිරෙක්ටර් කියන නාමයකුත් අපිට හම්බෙනවා. එතකොට අපි ඩිරෙක්ටර් කෙනෙක් අධ්‍යක්ෂක කෙනෙක් වෙනවා. එහෙනම් 8 වෙනි රින් එකට ගියාට පස්සේ Apple iPhone එකක් හම්බෙනවා. ඒ වගේම රීජනල් ඩිරෙක්ටර් කියන ප්‍රාදේශීය ලේකම් කියන sorry අධ්‍යක්ෂක කියන තනතුරත් අපිට හම්බෙනවා. ඒ වගේම 10 වෙනි එකට ගියාට පස්සේ ලෝකෙ වැට යන්න පුළුවන් ටුවර් එකකුත් හම්බෙනවා. මේ කොරෝනා තත්ත්වයේ තිබුණා නම් මුදල් අපිට ලබා ගන්න පුළුවන්. ස්ටේටස් අපේ තනතුර ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර් කියන තනතුර අපිට හම්බෙනවා. එහෙනම් බලමු ඊළඟ මොකද වෙන්නේ කියලා. The power of rebirth කියන එක තමයි මේ ටයිරස් වලින් අපි highlight කරලා special feature of Tirus කියලා පෙන්වන්නේ වෙන මොනවත් නෙවෙයි. කොයි network company එකට දෙන්න බැරි වෙච්ච එක තමයි අපේ company මේ Tirus දීලා තියන්නේ. The power of rebirth most highlighted special feature of Tirus කියලා අපි කියන්නේ. එහෙනම් ඒට වඩා non working income එකකුත් අපිට වැඩ නොකර ගන්නවත් අපිට හම්බෙනවා. මේ බලන්න මේ 8වතාව කරන් තියෙන එක තමයි මෙතන පෙන්නන්නේ. The power of rebirth නැවත නැවත වැඩ නොකරගත මුදල් ගැන තමයි මේකෙන් කියලා තියෙන්නේ. එහෙනම් බලමු තව එකණි කරන් තියෙනවා. 8 වෙනි එකට යනකොට 7වතාවක් 6000 බෑගෙන් අරන් තියෙනවා. 6000 කියන්නේ අපි 16000 ගන්න මේ ඉන්දියන් මුදල් වලින් 6000 බෑගෙන් 42000යි. මේක අපි 2.5 6කින් වැඩි කරාම නැත්නම් මේක 16000කින් 6වරක් වැඩි 7වරක් වැඩ කරාම වැඩි කරාම අපිට හම් වෙන මුදල් ලක්ෂ ගණක් වෙනවා. මේ අරන් තියෙන එක මාස 3ම ආරෙන් අරන් තියෙනවා. මේ the power of rebirth එකෙන් තියෙන reinvest කියලා අපි සම්බන්ධ වුණාට පස්සේ යටින් එනේවා මේ මෙතනින් පෙන්නනේවා අපේ ටීම් එකෙන්. ඒවා තමයි මෙයා අරන් තියන්නේ. එහෙනම් බලමු one time investment. ඇයි Tirus තෝරගන්නේ මිනිස්සු? මෙච්චර network තියෙනකොට ඇයි තෝරගන්නේ? within විතර අපිට සල්ලි ගන්න අවශ්‍ය නැහැ. අරයට වැඩි මෙයාට වැඩි කියලා අපේ අම්බ කරපු සල්ලි නැවත නැවත ගින්දාන්න අවශ්‍ය නැහැ. එහෙනම් one time investment එකවතාවයි ආයෝජනය කරන්නේ රුපියල් 3000 ලියාපදිංචි කාසුත් එක්ක. එහෙනම් අඳුනලා දෙන්නේ කී දෙනෙක්ද? only 2 direct referrals දෙන්නෙක් විතරයි. AB කියන දෙන්නයි අපි direct අඳුනලා දෙන්නේ. එහෙනම් ඒ නිසාත් මේ Tirus එක මිනිස්සු තෝරගන්නවා. why Tirus? ආයි මේ Tirus තෝරගන්නේ? 3000 investment එක 2000 දෙන්නයි අඳුනලා දෙන්නේ. 1 කෝටි 44 ලක්ෂයක් 100 days වලින් දවස් 100ෙන් අපිට හම්බ කරන්න පුළුවන්. දවස් 100 ඉවරුණාට වෙලා මගෙන් ආන්න එපා කොමාත්‍යා. 72000 ඩොලර් වලින් දෙනවා කිවනේ. ඒ කියන්නේ 1 කෝටි 44 ලක්ෂයක් හම්බ වෙනවා කිවනේ. ඇයි අපිට නැත්තේ කියලා අහන්න එපා. මේක කියන්නේ ඕගොල්ලෝ වේගෙන් වැඩ කරාන මේ දවස් 100 මේක හම්බ කරන්න පුළුවන් කියන එක තමයි කියලා තියන්නේ. එහෙනම් අපි බලමු why Tirus තෝරගන්නේ? ඇයි නැවතත් අපි බලනවා. ඇයි මිනිස්සු තවත් වෙන මොනවාද හේතු දෙන්නේ? බලනකොට unique ring structure which will yield as auto filling from appliance as well as side appliance. ඒ කියන්නේ auto filling කොහමද වෙන්නේ? අපි දෙන්නේ කඳුලා දෙනකොටම තව දෙන්නේ සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ බලන්න auto filling කොහමද කියලා. අපි අඳුනලා දෙනවා A B කියලා දෙන්නෙක්ව. එතකොට A අඳුනලා දෙන A1 අපිට සම්බන්ධ වෙනවා. ඒකත් auto filling. B කියන එක නම් අඳුනලා දෙන B1 කියන එකත් අපිට සම්බන්ධ වෙනවා. එහෙනම් ඒකත් auto filling. auto filling වෙන කොහමද එන්නේ කියලා බලමු. දැන් ඔයා සම්බන්ධ වෙලා ඔයාට මේක මචං මාත් දෙන්නම් කියලා 10 දෙනෙක් ආවා නම් එහෙනම් ඒ 10 දෙනාගේ මෙයා A, මෙයා B. එහෙනම් මිතුරු මේ 2 4 6 8 දෙනා කාටද දෙන්නේ? මේ යට ඉන්න down lines කියලා කියනවා. ඒගොල්ලන්ට තමයි මෙයා තමයි මේ කට්ටිය කොහොම දාන්නේ? නම් මෙතනින් පස් දෙනෙක් මෙතනින් පස් දෙනෙක් දැම්මා 10 දෙනාම ඉවරයි. ඊට පස්සේ තංගුණා නම් ඒකට යටින් තමයි දාන්නේ. ඒකත් auto filling තමයි. ඒක බලනවා නම් අපිට උඩ තියෙනවා. දැන් මේක අපි කිව්වා නම් අපිට මේ බිස්නස් එක අඳුනලා දීපු අය උඩ ඉන්නවා. එහෙනම් ඒ කට්ටිය මොනවද කරන්නේ? ඒ කට්ටිය වැඩිපුර කට්ටිය හම්බුනොත් නෑ නෑ. දැන් හවුස් ෆුල් යන්න කියලා කියනවාද? නෑ. ඒගොල්ලන් අපිට සපෝට් එකට විදියට මේ මෙන් දාලා දෙනවා. එතකොට මේ A කියන්නේ කනට උඩින් ඉන්න, AB කියන උඩින් ඉන්න කනට හම්බුනම තමයි එහෙම දෙන්නේ. එහෙනම් මෙයාට හම්බුනා නම් A පැත්තේ එයාත් අපිට සම්බන්ධ කරලා දෙනවා. එහෙනම් B පැත්තේ හම්බුනා නම් එයාත් සම්බන්ධ කරලා දෙනවා. ඒ කියන්නේ
ලෙෆ්ට් රයිට් කියලා දෙපැත්තෙම හම්බෙන වැඩිපුර හම්බෙන සියලු දෙනාම අපිට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔටෝ ෆිලින් අපි කිවම අපේ ටීම් එකට තමයි සම්බන්ධ වෙන්නේ. එහෙනම් බලමු වයි ටයිරස් 75% ඔටෝ ෆිලින් වුණා නම් 25% අපිට වැඩ කරන්න තියෙන්නේ. එක නිකන් දොලා දෙන්න තියෙනවා. 3 දෙනෙක් නිකාම නිකන් උඩ ඉන්න අයගෙන් මේ පැත්තේ ඉන්න අයගෙන් අපිට හම්බෙලා ඉවරයි. හරි. එහෙනම් බලමු අප්ග්‍රේඩ්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ප්‍රොමෝෂන් ගැන මං කිව්වා. වයිට් ටයිරස් මිනිස්සු ඇයි ටයිරස් තෝරගන්නේ? අප්ග්‍රේඩ් පළවෙනි රින් එකෙන් දෙවෙනි රින් එක, ඒ වගේ 10 වෙනි වෙනකන් එන්නේ රීබර්ත්. එනකොට රීබර්ත් අපිට හම්බ වෙනවා. ඔක්කොම කරන්නේ ඩන් ඔටෝමැටිකලි බයි සිස්ටම් තමයි කරන්නේ. එහෙනම් මේකට අපිට හතගාලා කරන්න කිසිම දෙයක් නැහැ. සිස්ටම් ක්‍රමය හදලා තියෙනවා. සිස්ටම් ඔටෝ වැඩ කරනවා ඉට්සෙල්ෆ්. කවුරුත් ඔතන ගිහිලා ඇඟිලි දාලා මේක මෙතනට දාමු අරක මෙතනට දාමු කියලා කරන්නම බෑ වැඩි වැඩා. සිස්ටම් ඉට්සෙල්ෆ් සිස්ටම්ගේ කැමතට ඒක වැඩ කරගන්න හදලා තියෙන ක්‍රමයට ඒක වැඩ කරගෙන යනවා. Which reduce our workload. Ape වැඩ කරන වෙලාව නැත්නම් කාලය රිඩියුස් කරලා දෙනවා, අඩු කරලා දෙනවා. එහෙනම් why? Size bala restan. ඒක බලමු. එහෙනම් rebirth future will give us lifetime non-working passive income. වැඩ නොකර අපි වැඩ කරලා මුදල් වලටනේ අපි වැඩ කරන්නේ. ஏன்னா மாசே மாசம் வெட கரலாம் நேத்தான் தவசகாணி வெட கரலாம் கண்ண முதல் லெவல மாஞ்சு வேலா கண்ண முதல் ஏன்னா வெட கரப்போ அப்பிட நிக்காசல் லியம் வேணுவானாம் ஏக சிஸ்டம் எக்கிங் அதல சிஸ்டம் அப்பிட தேனவானாம் ஏக தமாய் கியன்னே பர்சிவ் இன்கம் வெட நுக்கரலா கண்ண இன்கம் எக ஏனாம் பலமு வைட் ஐரஸ் தோர கண்ணே மினிசு தவ ஹேது துணா தேனவா நோ நீட் டு ஃபாலோ டவுன் லைன்ஸ் ஆன் டவுன் லைன்ஸ் ஃபாலோ කරන්න අවශ්‍ය නැහැ. නමුත් වැඩ කරන්න බැරි අය දෙන්නේ කඳුර ගන්න අඳුර ගලා දෙන්න බැරි අය හිටියන උදව් කරනවා අපි. ඒගොල්ලන්ට උදව් කරන්න ඉබ්බයි අපිව විශ්වාස කරලා නෙන්නේ. නමුත් රතුගේ ඔළුගේ ටික මුලදී පෙනවා වගේ තිබුණා කියලා ඒගොල්ලන් වැඩ නොකර පුළුවන් නම් ආව වැඩ කරන්න යොමු කරන්නකෝ කියලා කවුරු හරි අපිත් එක්ක චැලෙන්ජ් කරා නම් අතාරියා අපේ ගමන අපි ගියා. වර්ක් ලෝඩ් 150ක්ම අඩු වෙලා එන නෝ ටෙක්නිකල් වර්ක් මේ අස්සේ රින්ගගෙන අරකට අරය අතන්ට දාලා මේ මෙතන අතන්ට ගෙන කිසිම ටෙක්නිකල් වර්ක් අපිට නැහැ. ඔක්කොම සිස්ටම් කරන්නේ. ඒ නිසාත් අපි ටයිරස් තෝරගන්නවා. මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි සම්බන්ධ කරන මිනිස්සු ළඟ පොඩි ෆෝන් එකයි තියන්නේ. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් නැහැ, ලැප්ටොප් නැහැ. ඒ මිනිස්සු මේකට සම්බන්ධ කරගන්න පුළුවන්ද? මේ කාලේ ෆෝන් නැත්තම් බෑ කියලා මිනිස්සු හිතනවා. නම පුළුවන්. අපේ හදලා තියෙන ක්‍රමයක් තියෙනවා. පොලේ කොයි පෑනේ කොයි නැත්තම් පොත කොයි පෑනේ කොයි ගත්තා නම් මෙතන ඔයගොල්ලන්ගේ නම ලියුවා. මෙතන කවුද, මෙතන කවුද, මෙතන කවුද, මෙතන කවුද කියලා මේ සියලු දෙනාගේම ලියාගෙන යන්න විතරයි තියෙන්නේ. එහෙනම් පෑනක් ඔලයක් නැත්තම් පොතක් තිබුණා නම් අපිට ටයිරස් කරන්න පුළුවන්. ෆෝන්, ලැප්ටොප්, කම්පියුටර් අපිට අවශ්‍ය නැහැ. එහෙනම් අපිට තියෙන වයි ටයිරස් තෝරගන්නේ කියලා අවසානයේදී අපි බලවා නම් අපිට තියෙන වැඩ දෙකයි. ටීම් එක බිල්ඩ් අප් කරන්න. ටීම් එක බිල්ඩ් අප් කරන්න දෙන්නේ කඳුලා දුන්නාට පස්සේ මොකද ටීම් බිල්ඩ් අප්? ඒගොල්ලන්ට උදව් කරනවා. සමහර අය ඉන්නවා කතා කරන්න බෑ කාට හරි. සමහර අය ඉන්නවා ෆෝන් නැතුව කොලේකින් ලියාගෙන. ඒගොල්ලන්ට අපි උදව් කරන්න ඉපයි අපි විශ්වාස කරන්න ඉන්නේ. ඒකයි ටීම් බිල්ඩ් අප් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙන ලොකුම වැඩ මුදල් ටික එන්නේ මුදල් ටික විඩ්‍රෝ කරන එක විතරයි තියන්නේ. එහෙනම් මුදල් කොයි කාලෙද විඩ්‍රෝ කරන්න පුළුවන්? ඩොලර් 5ක් තිබුණා නම් අපිට අපේ account එකෙන් ඩොලර් 5ක් තිබුණා නම් minimum අපිට විඩ්‍රෝ කරන්න පුළුවන් පැය 24 න් දවසටම විඩ්‍රෝ කරන්න පුළුවන්. පැය 24 න් ඕනෑම වෙලාවකින් අපිට විඩ්‍රෝ කරන්න පුළුවන්. එහෙනම් බලමු තව මොකද ක්‍රමය සල්ලි ගන්න තියන්නේ. මෙච්චර සල්ලි හම්බුනම මේක ගන්නෙ කොහමද? පර්ෆෙක්ට් මනි සිස්ටම් කියලා තියෙනවා ලෝකේ දෙවන්ත රටවල් වලින්. වෙස්ටර්න් මනි කියලා ඔයගොල්ලන් අහලා ඇති. ඒෂියන් කන්ට්‍රිස් වලින් එන සල්ලි අපි මාරු කරගන්නේ අපේ මිනිස්සු කොයි හරි රටකට ගිහිලා පිට රටවලට දාන්න මුදල්. එහෙනම් වෙස්ටර්න් කන්ට්‍රි වලින් අපිට එන සල්ලි පර්ෆෙක්ට් මනි සිස්ටම් එකෙන් තමයි එන්නේ. මේ සිස්ටම් පස්සේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. නැත්නම් අපිට කියලා දෙන්නත් පුළුවන්. මේ පර්ෆෙක්ට් මනි සිස්ටම් ඔයා ගන්න අපේ කියන්නේ ගූගල් ගිහිලා බලලා ඔයා ගන්න පුළුවන්. හැම රටේටම ඒගොල්ලන්ගේ මුදල්ම තමයි දෙන්නේ. දැන් මනි විඩ්‍රෝවල් කොහමද? ඉන්දියන් කට්ටිය මනි විඩ්‍රෝ කරන්නේ ඉන්දියන් මුදල් වලින්.
අනිත් අය බිට්කොයින් වගේ දේවල් වලින් ලංකා මුදලින් අපිට මුදල් හොයා ගන්න සෝරි මාරු කර ගන්න පුළුවන්. එහෙනම් අවසාන කොටසට අපි ආවා. මේ ටයිරසෙයි මිනිමම් ඉන්වෙස්ට්මන්ට් රුපියල් 3000ක් ගන්නේ මොකද මහත්තයෝ? හතර දෙනෙක් කියලා හොඳට කැම කැම කියලා ගියා නම් 3000 මාදි වෙනවා අපිට. එහෙනම් ඒ 3000 තමයි අපිට ජීවිතේටම එකවතාවක් ඉන්වෙස්ට් කරන්න තියෙන මුදල්. එහෙනම් වැඩ කරන ප්‍රමාණය less effort මේකට අපි ගොඩාක් වැඩ කරන්න අවශ්‍ය නැහැ. තෘප්තිමත් ආදායමක් satisfied profit තෘප්තිමත් ආදායමක් හම් වෙනවා. එහෙනම් මේක තමයි අපේ ටයිරස් තෝරගන්න හේතුව. එහෙනම් අපි දැන් මේක ඉවර කරා. We'll be right back.